මෙතනදී අපි කතා කරන පළවෙනි කාරණය තමයි මේ ශාකයක ප්‍රජනක ව්‍යුහයක් හැටියට තමයි අපි මෙන්න මේ පුෂ්පය කියන එක කතා කරන්නේ. ශාකයක තියෙන ප්‍රජනක ව්‍යුහයක් තමයි පුෂ්පය කියලා අපි සලකන්නේ. හරිද? එතකොට මේ මලක තියෙනවා අපි කලින් දවසෙත් කතා කළා මේ කොටස් කිහිපයක් ප්‍රධාන කොටස් කිහිපයක් අපිට හම්බ වෙනවා මේ මලක් ගත්තොත්. හරිද? මේ මලේ තියෙන ප්‍රධාන කොටස් කිහිපේ මම මේ රූප සටහන් දෙක ඇසුරින්ම පැහැදිලි කරන්න බලන්න. මේකේ පළවෙනි රූපය අරගෙන මම පැහැදිලි කෙරුවොත් මේකේ කොටස් ටික මම මේ විදිහට නම් කරන්න. මෙන්න මෙතනින් අපි පටන් ගමු. මෙන්න මෙතන තියෙනවා අපි මේකට කියනවා මණිපත්‍ර කියලා. කොළපාට තියෙන මණිපත්‍ර පේනවනේ? මණිපත්‍ර. මම ඒ ටික ලියන්නම්. ඔයාලගේ ටියුට් එකෙත් දැන් අපි කියන එක පැහැදිලිව ඇහෙන වචන හරියට ඇහෙනවද දැන්නේ අපි බලමු. මේ තියෙන්නේ මණිපත්‍ර. මේ මණිපත්‍ර වලටම යටින් තියෙනවා මෙන්න මෙතන පොඩියට. ඒක නම් අපිට නැහැ මේ හතවසර. ඔයාලට පේනවද මේ වදමලේ තියෙනවා පොඩියට මෙන්න මේකට අපි කියනවා උපමණිපත්‍ර කියලා. දැන් මේ උඩ පොහොට්ටුවේ තියෙනවා පේනව ඇති. මෙන්න මේ උපමණිපත්‍ර මම ලියලා පෙන්නන්නම්. මේ තියෙන්නේ මණිපත්‍ර. හරිද? මණිපත්‍ර. හරි. මේ තියෙන්නේ මණිපත්‍ර. මේ මලේ දාලා තිනුකුයි ගතේ තියෙන මලේ තියෙනවා මණිපත්‍ර. මේ මණිපත්‍ර කියන එක හඳුනා ගන්න පුළුවන්. ඊළඟට මම කියන්නේ මෙන්න මෙතන තියෙනවා තව පොඩියට මේ පොහොට්ටුවේ එක පැහැදිලිව පේන්න තියෙනවා. ඒකට අපි කියනවා උපමණිපත්‍ර කියලා. උපමණිපත්‍ර කියලා කියන්නේ ඒක නම් ඇත්තටම අපිට මේ හතවසර මට්ටමේදී හම්බෙන්නේ නැහැ. නමුත් ඒක මතක තියාගත්තට ගැටලුවක් නැහැ. උපමණිපත්‍ර. අපි මේ කතා කරන්නේ ශාකයක ප්‍රජනක ව්‍යුහය පුෂ්පය. ඒ පුෂ්පයේ තියෙන කොටස් ටික තමයි අපි මේ කතා කරන්නේ. හරිද? හරි. මුලින්ම මණිපත්‍ර තමයි අපි කතා කරන්නේ. ඊළඟට අපි යනවා මෙන්න මේ කොටස මේ ලස්සනට තියෙන කොටස ගැන කතා කරා. මෙන්න මේ ලස්සනට තියෙන කොටසට අපි නමක් කියනවා. ඒකට කියනවා දලපත්‍ර කියලා. මොකද්ද අපි ඒකට කියන්නේ? මොනවම කියන්න? දලපත්‍ර. 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 හරිද? මේ ලස්සනට තියෙන දලපත්‍ර විශාලව පාට සහිතව ලස්සනට තියෙනවා දලපත්‍ර. ඔන්න අපි කොටස් තුනක් කතා කළා දැනට. මණිපත්‍ර, ඒකම පහලින් තියෙන උපමණිපත්‍ර සහ ලස්සනට තියෙනවා දලපත්‍ර. ඊළඟට අපිට තියෙනවා තව මෙන්න මේ රේණු කියලා. අපි රේණු කියන නමින් තමයි මේ නම මේක දාන්නේ. මෙන්න මෙතන තියෙනවා රේණු. ඔකට කියනවා රේණු කියලා. අපි සාමාන්‍ය විවරේ පාවිච්චි කරන්නේ රේණු කියලා. නමුත් දැන් අපි මින් ඉදිරියට මේ රේණු කියන නම නැතුව මේකට හරි නම අපි පාවිච්චි කරන්න උත්සාහ කරමු. මේ රේණු වලට අපි කියනවා භූමාංගය කියලා. හරිද? භූමාංගය. ඔව්. භූමාංගය කියලා කියනවා. මේ මේ රේණු වලට කියන්නේ. හරිද? මම ඒක වෙන වෙනම නැවත භූමාංගය ගත්තාම කොටස් දෙකක් තියෙනවා. අපි ඒ ටික කතා කරමු. දැනට අපි මේ මේකට නම් කරගමු රේණු. එහෙම නැත්නම් භූමාංගය කියලා කියනවා. හරිද? රේණු. එහෙම නැත්නම් භූමාංගය. වදමලේ තියෙනවා ඒක. හරිද? ඒතර අර විවාලකුව අදමල ඒක නිරීක්ෂණය කරන්න පුළුවන්. හරි. ඊළඟට බලන්න මෙන්න මේකේ තියෙනවා තව කොටස් කීපයක්. මේ උඩින්ම තියෙනවා මෙන්න මෙතන මෙන්න මේක. පේනවද? දැන් ඒක නම් මේ අනිත් රූප සටහනේ පැහැදිලිව තියෙනවා මෙන්න මෙතන. ඒකට අපි කියනවා කලංකය කියලා. ඒ අලුත් වචන ටිකක් අපිට එකතු වෙනවා. කලංකය.
හරිද? ඊළඟට මෙන්න මේ යට මෙහෙම තියෙන නාලය. මේ පිරවනේ නාලයක් වගේ තියෙනවා මේ. මෙන්න මේ නාලයට නමක් කියනවා කීලය කියලා. ඒ නාලයට අපි නමක් කියනවා කීලය. හරිද? ඊළඟට දැන් මේ රූප සටහනේ අපිට නිරීක්ෂණය කරන්න අමාරුයි. මෙන්න මේ මණිපත්‍ර වලින් ආවරණය වෙලා තිනා මෙන්න මෙතන කොටසක්. මේක නම් කරන්න නැතුව මේ රූපයට ආවොත් මෙන්න මේ කොටසට අපි කියනවා ඩිම්බ කෝෂය කියලා. හරිද? ඒකට අපි කියනවා ඩිම්බ කෝෂය කියලා. ඒක මේ මෙතන රූප සටහනේ නම් කරන්න පුළුවන් මෙන්න මෙතන කෙලිම. නමුත් ඒක අර මණිපත්‍ර එක්ක මණිපත්‍ර වලින් ආවරණය වෙලා තියෙන නිසා එතනදී අපිට ඒක හරියට නම් කරගන්න බෑ. නමුත් මේ අනිත් රූප සටහනේ සිරස් කඩ දිහා බලපුවාම මේකේ අපිට නම් කරන්න පුළුවන්. එතකොට මම මේ රූපයත් නැවත නම් කරන්න අපි කතා කරපු නම් ටිකක් තමයි තියෙන්නේ. මෙන්න මේකට කියනවා කලංකය කියලා. මේ උඩ තියෙන්නේ ඒක කලංකය. මේ තියෙන්නේ මොනවද? රේණු. හරිද? මේ තියෙන්නේ මොනවද? දලපස්. සම මණිපත්‍ර කියනක එන්නේ මොන කැලලටද? මණිපත්‍ර මේකේ පේනවද? මේ මේ කොළ පාටට තියෙන්නේ මේ. මෙන්න මෙතන කොළ පාටට පේන තියෙනවා. මේ කොළ පාටට තියෙන එක මෙන්න මෙතන කොළ පාටට තියෙන. ඔය තමයි මණිපත්‍ර. පේනවනේ. මම මෙහෙ පොඩ්ඩක් කඩලා පෙන්නුවොත් මේ තියෙන්නේ මණිපත්‍ර. මේ මෙතන තියෙන මණිපත්‍ර කොළ පාටට. මේ පහලින් තියෙන තව වලයක් වගේ මේ මෙතන මේ. ඒවට මොනවද කියන්නේ? උපමණිපත්‍ර. උපමණිපත්‍ර. මේ කොළ පාටට තියෙන මණිපත්‍ර. මේ මේ කොළ පාට කොටස තමයි මණිපත්‍ර. මේ ලස්සන පාටට තියෙන මොනවද? දලපත්‍ර. හරි. එතකොට මනි ඒ කොටස් හැම එකක්ම හරියට අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට මේ දෙවෙනි රූප සටහනේ මණිපත්‍ර විදියට අපි ගන්නේ මේ සිරස් කඩ කියන එකේ මෙන්න මේ තියෙන්නේ. මෙන්න මේක තමයි මොකද්ද? මණිපත්‍ර විදියට නම් කරන්නේ. මණිපත්‍ර. හරිද? මේ මේ සිරස් කඩ කියන රූප සටහනේ මෙන්න මෙතන තියෙන්නේ මණිපත්‍ර. මෙතන තියෙන වෘන්තය නටුව පුෂ්ප වෘන්තය. හරි, ඒකෙන් තමයි ශාකයට සම්බන්ධ වෙලා තියෙන්නේ. හරි, ඊළඟට මෙන්න මේකේ කලංකේ තියෙනවා කීලය. මෙතන කීලේ මම නම් කළේ නැහැනේ. මේ පැත්තේ කීලේ තියෙනවා. නමුත් මම මෙතනින් කීලේ කියලා ලියන්න. කීලේ කියලා ලියන්න. මේ තියෙන කීලය. මෙතන නාලයක් වගේ තියෙන කීලය. හරි. ඊළඟට මේ මේ ඩිම්බ කෝෂය ඇතුලේ මෙවලට බැලුවොත් මේක කපලා මේ ඩිම්බ කෝෂය ඇතුලේ තියෙනවා. හරිද? මේ හොඳ බ්ලේඩ් එකකින් කපලා බලන්න. අර සෙනසුමා හිතන් සෙනසු ගාව තිබ්බා එක සර් පෙන්නන්නද? ඔව් පෙන්නන්නකෝ. මේ නිත් අයට එක ලං කරලා මේක මෙහෙම කපලා ගත්තොත් මේ කපන නියම විදිහක් තියෙනවා. මම ඒ විදිහට නෙමෙයි කපන්නේ මේක. අනිත් දරුව බලන්න මේ සෙනක. හරි, මොන අතන තියෙනවා මේ. ඒක අපිට අත්කාචයකින් වගේ බලන්න පුළුවන් වඩා හොඳින්. මේ මොනවත් මේක කැපුවා.
මෙතන බලන්න මේ තියෙන්නේ ඩිම්බක ඔයාලට මේක පැහැදිලි නැතුව ඇති. දුන්න වෙලා පේනවා ඇති. දැන් මෙහෙම හරහාට මෙහෙම ඔව්. සම කක්ෂා මණිපත්‍රවල පස්ත තියෙන්නේ. මණිපත්‍රවල කර පස්ත තියෙන්නේ මොකද්ද සර්? මේ පහලින්ද? ඔව් සර්. ඒකට උපමණිපත්‍ර කියලා කියන්නේ මෙන්න මේක උපමණිපත්‍ර. මම මෙතනත් මේ පොහොට්ටුවෙන් නම් කළා. මේ පුෂ්පය ගත්තාම මෙන්න මෙතනින් තියෙනවා මෙන්න මෙහෙම කොටස් ටිකක් මේ මේකේ තියෙන්නේ මේ. මෙන්න මේ පොඩි පොඩි. ඒකේ නෙමෙයි සර් අර වද පුෂ්පයක සිරස් කඩක් කියලා තියෙන්නේ. මණිපත්‍ර වල පහලින් මෙතන තියෙන වෘන්තය, පුෂ්ප වෘන්තය, නටුව. අල්නයන්නයි තයන්නයි යයන්නයි තියෙන්නේ වෘන්තය. අර කීලයත් එක්ක තියෙන අපි කවුද ඉස්සරලාම කතා කරන්නේ? ඉතුරුද කියන්නව බලන්න. මේ අර ඉස් කඩක් තියෙනවද මලේසර? ඒක කොහෙද උපමණිපත්‍ර තියෙන්නේ? ඒක නම් උපමණිපත්‍ර නැහැ. හරිද? මේක උපමණිපත්‍ර ලකුණු කරලා නැහැ. උපමණිපත්‍ර තිබුණා නම් මෙන්න මෙහෙම ඒකේ තියෙන්න ඕන. නමුත් මේ රූප සටහනේ උපමණිපත්‍ර නැහැ. නෑ සර්, උපමණිපත්‍රයක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේක කියලා හිතේ ඔයාලට නේද? ඔව් සර්. ඒක අර වටේට මේ මණිපත්‍ර කැපෙනකොට වටේට කැපිලා පේන විදිය. සිරස් කඩ කැපෙනකොට උපමණිපත්‍ර මේ වගේ මේ පැහැදිලි ඔයාලට පේනවා මේකත් එක්ක වෙනම ගිහිල්ලා තියෙනවා. එතකොට ඒකේ අපිට උපමණිපත්‍ර කියන එකට අවධානය දෙන්න එපා. මම ඒක අමතරව කිව්වේ. ඒ නිසා ඒක අමතර කාරණයක්. මණිපත්‍රේ කොටස් ටික මතක තියා දැන් මේක මෙහෙම කපපුවාම මෙන්න මෙතන තියෙන මම මේ පෙන්නන්නේ මෙන්න මෙතන බලන්න මේ තියෙන්නේ ඩිම්බ කෝෂය ඇතුලේ තියෙනවා ඩිම්බ සෛල මෙන්න මේ හරි. මෙන්න මේ සීමාවේ තමයි ඩිම්බ තියෙන්නේ. හරිද? මෙන්න මේ හරි. මේ සම්පූර්ණ මේවකටම කියනවා මොකක් කියලාද? ඩිම්බ කෝෂය. ඊළඟ මෙතනින් නාලයක් යනවා එකට කියනවා කීලය කියලා. දවලට පේනවා ඇති මෙතනින් නාලයක් වගේ තියෙනවා මේ. වෙන් කරලා ගත්තාම මේ නාලයක් වගේ තියෙනවා. මේ නලය එකේ උඩටම ගියාම මෙන්න මෙතෙන්ද රතු පාට පොකුරක් වගේ පේනවාද? හොඳ වෙලා අදන්නේ අපි. මෙන්න මෙතන මේ රතු පාට පොකුරක් වගේ තියෙනවා. අන්න ඒකට තමයි කියන්නේ මොකද්ද? කලංකය. මේ තියෙන කලංකය. හරිද? පේනවනේ. මේ තියෙන කලංකය. කලංකය, කීලය, මෙන්න මෙහෙම කීලේ තියෙනවා, මෙන්න මෙතන ඩිම්බ කෝෂයේ තියෙනවා. ඒ ඩිම්බ කෝෂය කියන්නේ තුනම ගත්තාම අපි ඔක නමක් කියන එක තමයි පුෂ්පයක තියෙන ස්ත්‍රී කොටස. පුෂ්පයක තියෙන ඔය තියෙන්නේ ඒක වෙනම අරගෙන නේද? කලංකය, කීලය, ඩිම්බ කෝෂය ඒ කොටස වෙනම අරගෙන තියෙන. අපිට ඔක රූප සටහනකින් වෙනම නම් කරන්නත් තියෙන. එතකොට ඔය අතේ තියෙන ජායාංගේ කියන කොටස. හරිද? අපි වෙනම නම් කරන ඔය තියෙන ජායාංගේ. පුෂ්පයක තියෙන ස්ත්‍රී කොටසට කියන්නේ මොකක් කියලාද? ජායාංගේ. පුෂ්පයක තියෙන පිරිමි කොටසට මොකද්ද කියන්නේ? පුෂ්පයක තියෙන පිරිමි කොටසට කියන්නේ කූමාංගේ කියලා. හරිද? ජායාංගේ, කූමාංගේ. හරිද? දැන් ඕවා අපි ඉගෙන ගන්න ටිකක් බර වැඩි වචන ටිකක් තමයි ඉගෙන ගන්න. එතකොට මේවා මතක තියාගන්න. මේක 11 වසර වෙනකම් අපිට වැදගත් පාඩමක් තමයි මේ කතා කරන්නේ. හරිද? එතකොට ගෘන්තය මෙතන මේ ටික නම් කරගන්න. ඔය ටියුට් එකේ තියෙන 21 වෙනි ප්‍රශ්නේ අපි ඉන්නේ දුව. අපි මේක තමයි අද පටන් ගත්තේ. එතකොට මේක මේ නම් කරන්න තමයි තියෙන්නේ. ඔයාලගේ ටියුට් එකේ තියෙන ඔය රූප සටහන මෙන්න මේ විදිහට නම් කරගන්න. ඒක ඊතල එහෙට මෙහෙට ඇති. නමුත් මෙන්න මේ උපමණිපත්‍ර මෙන්න මෙතන තියෙනවා. මණිපත්‍ර කොළපාටට තියෙනවා කිව්වා. මේ කොළපාටට තියෙන්නේ මණිපත්‍ර.
ඊළඟට වර්ණවත් දලපත්‍ර තියෙනවා මේ රූප සටහන් දෙකේම අපිට ඒක නම් කරගන්න පුළුවන් මේ මේ පැත්තෙත් දලපත්‍ර මේ පැත්තෙත් දලපත්‍ර රේණු රේණු නම් කරගන්න උතන රේණු ලස්සනට බලා ගන්න පුළුවන් අනිත් වදමලක දෙනුගේ අතේ තිබ්බ වදමලේ රේණු ලස්සනට තියෙනවා සර් ඔව් සර් අර මේ පළවෙනි රූපේ අර අන්තිමටම සර් තියෙන්නේ මොකද්ද අර මේ නටු මේ ඩි මේ මණිපත්‍ර වලට යටින් තියෙන්නේ මොකද්ද සර් මෙන්න මේ ඊතලයේ ඔව් සර් මේ ඊතලයේ උපමණිපත්‍ර දැන් මම මේක පැහැදිලිව මේ පොහොට්ටුවේ තියෙන නිසා තමයි මම මෙතෙන්ට ගත්තේ එතන තියෙන්නේ උපමණිපත්‍රම තමයි උපමණිපත්‍රම තමයි එතන තියෙන්නේ එන මෙතන තියෙන උපමණිපත්‍ර මේ වටේට මේ කොළපාට එක වටේට තවත් වලල්ලක් වගේ තියෙනවා මේ ටිකක් පේනවනේ මේකෙත් තියෙන මේ කොළපාටට තියෙනවනේ මෙන්න මෙතන ඒ තමයි මණිපත්‍ර මේක වටේට තියෙන මෙන්න මේ කොටස් ටික තමයි උපමණිපත්‍ර විදියට තියෙන. එතකොට ඒක මේ වදමලේ අපිට පැහැදිලිව බලා ගන්න පුළුවන් හැම මලකම නැහැ. සමහර ඒවාල තියෙනවා සමහර ඒවාල නැහැ උපමණිපත්‍ර. ंगे මෙතන තියෙනවා මේ පොඩි නාලයක් වගේ හරි නේද රූප සටහන නම් කිරීම ගැටලු තියෙනවද සර් කීලයට වෙන මිරක් අඳින්න ඕනේද කීලයට වෙන මිරක් අඳින්න මේ චිත්‍රි දුව පෙන්නන නම් කරලා තියෙනවා රූපය හරි හරි ගැටලු තියෙනවා මේ ෆයිට් එක තියන්න පුළුවන්ද මේක නම් කරගන්න මේ තියෙන කීලය මෙන්න මෙතන කීලය සේ ඩිම්බ එක පේන්නේ හරි පොඩියට ඔව් ඔව් මේක හොඳට අත්කාචයකින් බලන්න වෙන අත්කාචයක් තමයි මේකට ගන්න අත්කාචයක් තියෙනවා නම් ගෙදර අත්කාචයකින් ලං කරලා බලන්න අත්කාචයක් අරගෙන මේක බලන්න අත්කාචයක් ඕන ඒක පොඩ්ඩක් අපි ලොකුවට පේන්න මේක නම් කරගන්න සියත් මදුව ලකුණු කරලා තියෙනවා ඕකේ නම් කරපු රූපෙත් මට එවන්න ඔයාලා කලිනුත් අර උත්තර එවලා තිබ්බා අපි අර කරපු ප්‍රශ්න වල ලියන්න කියලා හරි දාගත්තේ ඒවල උත්තර මට WhatsApp කරලා තිබුණා ඒකට ඔයාලා ඕකෙත් මේ රූපයක් මට එවන්න හරියට නම් කරලාද කියලා මට බලාගත්තා ඒක එතකොට පැහැදිලි නේද හැම දරුවෙක්ටම මේ නම් කරපු සෙනුක නම් කරලා තියෙනවා නම් කරපු රූපයේ පින්තූරයක් මේ දැන් ස්ක්‍රීන් එකේ පේන්නේ ඔයාලට. ඒක ඔයාලගේ ටියුට් එකේ නම් කරලා තියෙනවානේ. ඒකේ රූපයක් මට එවන්න. මම මේක බලලා අඩුපාඩු තියෙනවා නම් හදන්න නැත්නම් ගැටලුවක් නැහැ. ඔව්. සර් මණිපත්‍ර වලට යටින් තියෙන්නේ මොකද්ද? ප්‍රශ්න දෙකක් ඇහුණා මට ඇහිච්ච එකක් තමයි මණිපත්‍ර වලට යටින් තියෙන්නේ. මෙන්න මෙතන නේද? ඔව් සර්. එතන වෘන්තය කියලා තියෙන්නේ නටුව. එහෙම නැත්නම් වෘන්තය. සර් මේකේ සෙපල් කියලා තියෙන්නේ මොකද්ද? ඒ තියෙන්නේ අර අපි කතා කරපු මණිපත්‍ර. මණිපත්‍ර. හරිද රූප සටහන නම් කරගන්න. තාම නෑ සර්. තාම නෑ. මෙන්න මේ රූප සටහන තනියම ඇඳලා නම් කරන්න පුළුවන් මේ 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 පුෂ්පද පුෂ්පයක සිරස් කඩක් කියලා තියෙන. මෙන්න මේ රූපය තනියම ඇඳලා නම් කරගන්න පුළුවන් වෙන්න ඕන. මේකේ කොටස් මේ විදිහට ඇඳලා නම් කිරීමේ හැකියාව තියෙන්න ඕන. මට උත්තරයක් ඇවිල්ලා තියෙනවා. කලංකය රේණු කූමාංගය කීලය
දලපත්‍ර උපමාපත්‍ර මණිපත්‍ර හතරක් කියලා තියෙනවා ඒක තේනවා කියලාටත් ඒ ලියපු සටහන් ටික කියන්න දාන්න ඕනි ඔක මේකේ පින්තූරයක්ද මට WhatsApp කරන්න ඔය group එකට නෙමෙයි මට එවන්න හරි ඒක අර මෙන්න මෙතන ඩිම්බ කියලාත් නම් කරගත්තට කමක් නැහැ මේක ඇතුළ මේ ඇතුළට ඊතලයක් දාලා ඇතුළට හරි නේද හරි ඔක ලියලා ඉවර දාරුව රීසෙන් කරන්න බලන්න මට අඳුරගත්තා කියලා සර් මම පූමංගේ කොටස පැහැදිලිව තියෙන මලක් පෙන්වන්නද? ආ පෙන්වන්න ඕක බලන්න. වැඩ මලේ තියෙනවා පූමංගේ පැහැදිලිව රේණු අර මේකේ නෙමෙයි අර මේ රූප සටහනේ විදිහට. හරි. ඒ මල මොකක්ද? සර් ජම්බු මල. ආ ඒක තමයි. ඒකේ රේණු රේණු තියෙන කලංකයක් තියෙනව නේද? ඒ ටික හඳුනා ගන්න වර්ග දෙකම තියෙනවා ඒ ටික හඳුනා ගන්න. පූමාංගය ඔය විදිහට තියෙන්න පුළුවන්. හරි. හොඳයි. මේ ඒකේ ඩිම්බ කුෂය මේ ඩිම්බ ඒ ටික වෙන් කරපු එකක් තියෙනවා අච්චුපති. පැහැදිලිව. අපි ඊළඟට තියෙනවා කතා කරන්න වෙනම ඒ ටික මම වෙනම කතා කරන්න. දැන් මේ සමස්ත රූපේ කතා කරන්නේ අපි. සර් මේ රේණුද? ඔය රතු පාටට තියෙන්නේ කලංකය. ඒ කියන්නේ ජායාංගයේ ඉහළ කොටස. ඕකේ මේ රේණු තියෙන්නේ මේ පුෂ්පයට සම්බන්ධ වෙලා තියෙන. මෙන්න මේ වගේ බලන්න මෙන්න මේ වගේ කහ පාට කොටසක් ඔයාට හොයාගන්න පුළුවන්ද කියලා. ඒ පෙතිවලටම ඇලිච්ච වගේ මෙන්න මෙහෙම ඕකේ තියෙන්නේ ඔය පහල තියෙන කොටස උඩම තියෙන්නේ කලංකය කලංකයේ තියෙන එක ඊට පහලින් පටන් ගන්නවනේ පහලින් පටන් ගන්නව නේද මේ තව පුකුරු පුකුරු වගේ අන්න ඒවා තමයි ඒකේ පූමාංගයේ වෙන්නේ දැන් මෙතනත් මේ මේකේ මේ මේ පත්‍රයට ඇලිලා තියෙන මෙන්න මේ වගේ කහ පාටයි ඒක පේනවද කහ පාටට හුරු හරි මේ අපි කතා කරන්නේ මේ සම්පූර්ණ සමස්ත රූපය ඊට පස්සේ මේකෙන් අපි වෙනම ජායාංගයයි වෙනම කූමාංගයයි කතා කරනවා හරිද එතකොට අර ඔයාලා ගෙවත්තේ තියෙන මල් ඒවල බලන්න ජායාංගේ කූමාංගේ හඳුනා ගන්න පුළුවන් ද කියලා සමහර ඒවල හඳුනා ගන්න අමාරු සමහර ඒවල කූමාංගය හැංගිලා ඒ විදිහේ ඒවා තියෙනවා සමහර ඒවල කූමාංගය මෙහෙම එළියට වක් නැමිලා ගිහිල්ලා එනියන් ගලාවල එහෙම දැකලා තියෙනවනම් බලන්න පුළුවන්. හරි නේද? දරුවෝ රේසෑන් කරලා තියෙනවා තවමත් ලකුණු කරන දරුවෝ ඉන්නවද? අපි ඊළඟට මේක වෙන වෙනම හඳුනාගම් මේකේ තියෙන කොටස් ගැන එයාලගේ තියෙන වැදගත්කම් පිළිබඳව කතා කරමු. හරිද ලෑස්තිද? ලකුණු කරලා තියෙනවා හරි මට ඒවල පින්තූර එවන්න සර් 20 වෙනි ප්‍රශ්නෙට උත්තරේ දුන්නද නෑ ජායාංගය කියලා කියන්නේ මම පෙන්නන්නම් ඔය කලංකය කීලය ඩිම්බ කෝෂය තුනටම අපි ගත්තාම කලංකයේ තියෙනවනේ මේ රූප සටහනේ කීලයේ තියෙනවනේ ඩිම්බ කෝෂයේ තියෙනවනේ ඔය තුන් දෙනා තනියම ගත්තාම ඒකට කියනවා ජායාංගය කියලා. ඒ ජායාංගය තමයි පුෂ්පයක තියෙන ස්ත්‍රී කොටස බවට පත් වෙන්නේ. හරි. මම නැවතත් කියන ඔය මේ රූප සටහන් නම් කරූපෙගේ දැන් කවුද විමෙත් පෙන්නවා ඊළඟට චිතුලි සෙනුක කොහොම කීප දෙනෙක් පෙන්නවානේ. ඒක ඔයාලා රූපයක් මට එවන්න. ඒකේ මොනවා හරි ලකුණු කිරීම නිවැරදිව ලකුණු කරලා තියෙනවා නම්
මම මේක ඕකේ කියලා දාන්නම්. එහෙනම් මොනවා හරි ගැටලු තියෙනවා නම් ඒවා group එකට දාන්න ඕනේ. group එකට නෑ නෑ මට 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 එවන්න. group එකට දාන්න එපා මට මේ private එවන්න. හරි. මම මෙතනින් යනවා ඊළඟ කොටසට. හරිද? ඊළඟ කොටසට යනවා. ඊළඟට අපෙන් අහලා තියෙනවා සෑම පුෂ්පයකම අඩංගු ප්‍රධාන කොටස් තුනක් තියෙනවා කියලා. ඒ ප්‍රධාන කොටස් තුන හඳුනා ගන්නයි අපි යන්නේ. ඒක නම් කළානේ. නම් කළාට පස්සේ ප්‍රධාන කොටස් තුනක් අපිට හම් වෙනවා. මේ තියෙන අර ඔයාලගේ පොතේ තියෙන රූප ටික. සර්ගේ නම්බර් එක මොකද්ද? මම මෙතනින් දාන්නම් ඉන්න. group එකේ group එකේ වැළුවත් ඔයාලට සර් ටියුට් එකේ අටින් තියෙනව නේද? ඒ නම්බර්ස් දෙකක් තියෙනවා නේද? ආ නේ ඔව්. ඒ නම්බර් එකත් හරි ඒකට දාන්න. ඒකෙත් WhatsApp තියෙනවා. කලින් තිබ්බේ නැහැ. දැන් තියෙනවා. ඒකට දාන්න. එතකොට හරි. හරි හරි හරි. සර් ටියුට් එකේ තියෙන නම්බර් එකටද? ඒකට දාන්න. ඒකටත් මට එනවා. මම අනිත් නම්බර් එකෙන් ඔයාලගේ group වල ඉන්නේ. ওই දෙකෙන් ඕනම එකට දාන්න ගැටලුවක් නැහැ. හරි. දැන් මේ බලන්නකෝ. මේ තියෙන ලස්සන රූපයක්. අර අපි කතා කරපු එකේ ලස්සන රූපයක්. දැන් ඔයාලට විභාගෙදී කියනවා මේ පුෂ්පයක සිරස් කඩක් ඇඳලා කොටස් නම් කරන්න කියලා. මෙන්න මේ විදිහට ඒ කොටස් නම් කරන්න පුළුවන් වෙන්න ඕන. හරිද? දැන් මේකේ උපමණිපත්‍රක් තියෙනවා, මණිපත්‍රක් තියෙනවා. මේ තියෙන්නේ මේ තියෙන්නේ මොනවද? උපමණිපත්‍ර. මේ තියෙන්නේ මණිපත්‍ර. වෘන්තයේ තියෙනවා. ඔව්. වෘන්තයේ තියෙනවා, ඩිම්බ තියෙනවා, ඩිම්බ කෝෂයේ තියෙනවා. කීලයේ තියෙනවා, කලංකයේ තියෙනවා, මේ රේණු තියෙනවා, දලපත්‍ර තියෙනවා. ওই විදියට ලස්සනට ඔක තනියම ඇඳලා නම් කරන්න පුළුවන් වෙන්න ඕන. හරිද? මම හිතනවා ඒක පුළුවන් වෙයි කියලා. ඊළඟට සෑම් පුෂ්පයකම අඩංගු ප්‍රධාන කොටස් තුන තමයි මණිපත්‍ර, ඊළඟට උපමණිපත්‍ර, sorry මණිපත්‍ර, දලපත්‍ර සහ මේ ජායාංගේ හෝ කූමාංගේ. පළවෙනි එක තමයි මණිපත්‍ර තියෙනවා, ඊළඟට දලපත්‍ර තියෙනවා, ඊළඟට තියෙනා මොනවද? ජායාංගේ හෝ කූමාංගේ. ඒතර අර අපි කතා කරපු ඔක්කොම ටික ප්‍රධාන කොටස් තුනකට වෙන් කරනවා. පුෂ්පයක තියෙන කොටස් ප්‍රධාන කොටස් තුනකට වෙන් කරනවා. එකක් මණිපත්‍රය, අනිත් එක දලපත්‍රය, අනිත් එක මෙන්න මෙතන තියෙන කූමාංගේ සහ ජායාංගේ කියන කොටස් ටික. දැන් මෙතන කූමාංගයක් තියෙනවා, ජායාංගයක් තියෙනවා. මෙන්න මේ තියෙන්නේ පූමාංගේ. මේ පූමාංගේටයි රේණුවක් තමයි මෙතන තියෙන්නේ. මේ තියෙන්නේ රේණුවක්. මේ තියෙන්නේ බලන්න, මේ තියෙන්නේ කලංකය. මේ තියෙන්නේ කීලය. මේ තියෙන්නේ ඩිම්බ කෝෂය. හරිද? ඔය විදිහට සෑම පුෂ්පයකම අපි මේ කොටස් ප්‍රධාන වර්ග තුනකට බෙදෙනවා. උත්තරේ ලියා ගන්න පළවෙනි එක මණිපත්‍ර, දෙවෙනි එක දලපත්‍ර, තුන්වෙනි එක ජායාංගේ හෝ පූමාංගේ. එතකොට ජායාංගේ කියන්නේ පුෂ්පයක තියෙන ස්ත්‍රී කොටස, පූමාංගේ කියන්නේ පුෂ්පයක තියෙන පිරිමි කොටස. ඔව්. සර් මේකේ තියෙන්නේ පූමාංගේ කියලා නේද? ආ ඒක ඒ විදිහට ලියා ගන්න ගැටලුවක් නැහැ. ඒවුවා. මේ විදිහට ලියා ගන්න. හරි. සර්ට WhatsApp වලින් බලන්න. හරි, විමෙත් එවලා තියෙනවා, සෙනුක එවලා තියෙනවා. මම බැලුවේ නෑ, දැන් මේ බැලුවේ. ඩිම්බකෝෂය, ඩිම්බ මණිපත්‍ර, එන පලංකය, කුමාංගය, මෙතන ජායාංගේ නම් කරන්න බෑ මේ රූපේ. ඒ නිසා එක් ගැටලුවක් නෑ. හරි, ඉවලා තියෙනවා, ගැටලුවක් නැහැ. හරි, මේ විදියට නම් කරගන්න. දැන් මේ ටික වෙන වෙනම අපි කතා කරනවා. මෙයාලගේ තියෙන ප්‍රයෝජන කතා කරනවා, මෙයාලගේ තියෙන වැදගත්කම් ටික කතා කරන්න. ලෑස්තිද? ලෑස්ති සර්. හරි. ඊළඟට මෙන්න බලන්න. හා
मेतने दिया पी इलाके कथा करने दे तमाय मैं वाला कोटा से रेनू में कथा करने हैं मैं ती इन्ने रेनू के मैंने तं कुमांगे के ती इन्ने प्रदान कोटा मनोवादे किए ने क्या उड़ीम में ती इन्ना फराग दानी तो र फराग दानी तमाय आप इटे पेन यार कहाँ पार टे पेन ने द मैंने मैं के गाता हम तो वाला टे पेन वैती मैं कहाँ पार टे पेन ने मुकाक्दे मैं कहाँ पार टे पेन ने फराग दान पेन वाने द कहाँ पार टे पेन ने मैं पार टे कलती मैं कहाँ पार टे बड़ी डोट्टे का क्वागी पेन ओ कहाँ पार टे बड़ी डोट्टे का क्वागी पेन ना ये डोट्टे का तमाय फराग दानी है हाँ ये देख मत करती है ना फराग दान तुम्हें फराग दान ये पुष्पेट संबंध करना पड़ी केंद्र क्वागी पेन वाने द ये डोट्टे का तेक का पड़ी केंद्र क्वागी पेन तो एक अट की है ना सूत्री का आव की है ना वाला की स्क्रीन ने के पेन एक हारी मैंने में तने डोट्टे का क्वागी पेन ने फराग दान ही है एक पुष्पेट संबंध करना कोटा से तमाई में केंद्र क्वागी थी ने एक अट की है ना सूत्री का आव की है तो वाला की आते थी ना पुष्प वाला वही कोटास देख में थी ना पहले ने वही कोटास देख में वाला टे बला गाने पूर्वा मुकाद में पूर्वांगे के थी ना इमने तो रेनु के थी ना कोटास देख रेनु की ना हम पाविच्ची कला टे गैटल वाक नहीं ना हम रेनु की ने का वेनु टे आप इटे पूर्वांगे की ना हम पाविच्ची कराने पूर्वांग एक गैटल वाक नहीं हर इधर में का आप इटे एंदला नाम कराने කියලා එන්නත් පුළුවන්. ඒත් ඇඳලා නම් කරන්න කිව්වොත් හරි ලේසියෙන් නම් කරන්න පුළුවන් මේ විදිහට. මේ විදිහට ඔයාලට අඳින්න පුළුවන් එක් බන් එකක් තියෙන්නේ. එක් බන් මොකක් හරි බන් එකක් වගේ අඳින්න. හීල්ස් බන් මොකක් හරි සොසේජ් බන් එකක් හරි. මෙහෙම අඳින්න. හරිද? ඇඳලා මේකට මොකද්ද කරන්නේ? මේකට පොඩි නටුවක් මෙහෙම දා. එච්චරයි. ඒතර මේ උඩින්ම තියෙන්නේ මොකද්ද? මේ උඩින්ම තියෙන්නේ දානිය අනහරි පරාග දානිය පරාග දානිය පරාග දානිය ඔක ඔච්චරයි නම් කරන්නේ ඔක ඇඳලා නම් කරන්න කියලා ආවොත් ඔහොම නම් කරා දැන් මේක මේ හැඩේ මතකයි මෙතන මේක මොකද්ද පුත්‍රිකා 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 සර් දැන් අපි එමනම් ටියුට් එකේ ඔක නම් කරගන්නද හරි ටියුට් එකෙත් නම් කරගන්න මේක පරාග දානිය මේක සූත්‍රිකා හරිද මේ මේක අඳින්න පුළුවන් වෙන්න ඕන මේක මේ මං කියන බන් එකක් අගේ මේ සොසේජ් බන් එකක් වගේ අඳින්න මේ උඩ කොටස පරාග දානිය එකට පොඩි නටුවක් දාන්න සූත්‍රිකා එච්චර මේ විදිහට අඳින්න පුළුවන් වෙන මේ රූපේ තියෙන්නේ ඒක මේක ටිකක් සංකීර්ණ රූපයක් මේක ඇතුලේ පරාග හැදෙනවා ඊට මම කලින් සතියේ කිව්වා පරාග ගිහිල්ලා ඩිම්බ සෛලත් එක්ක එකතු වෙලා පළහා බීජ හට ගන්න तर मैं पराग मैं वादम वाला किस पार्श कर रहा हूँ मैं क्या मैं पाउडर एक आपको क्या आते गया भी ना पुष्पे के तीन कहाँ पाठ पराग दानी आप ही हम इस पार्श के रूप आप ही आते गया भी ना मनोवाद पराग गया भी ना मैं पराग दानी है देना पराग मैं रूप सटाने पहनला तीन नहीं हुआ पराग है देना ये पराग මේ පරාග තමයි අර කලංකයේ මත තැම්පත් වෙලා ඩිම්බ සෛලත් එක්ක එකතු වෙලා පළහා බීජ හටගන්න. ඇන්තූරියම් වල එහෙම ඔයාලට ඕක නිරීක්ෂණය කරන්න පුළුවන්. ඇන්තූරියම් වල ලස්සනට මෙහෙම තියෙනවානේ කොටසක් ඒක උඩට තියෙනවානේ මෙහෙම. ඒතර මේකේ කහ පාටට මේ අපි අතින් ඇල්ලුවොත් අපි අතේ ගෑවෙන. මොනවද පරාග? මෙහෙම මෙහෙම පරාග තියෙනවා. අපි අති මෙහෙම ඇල්ලුවත් අතේ ගෑවෙන. ඊදර තියෙනවා නම් අන්තරේ මට මේ ඒක අල්ලලා බලන්න. අතේ ගෑවෙන කහපාට පවුඩර් එකක් වගේ. ඒ පරාග. හරිද? ඒව තමයි පරාග. හරි. එතකොට කූමාංගයක ප්‍රධාන කොටස් දෙක නම් කළාද? පරාග දානිය. හරි. එවනම් අපි මේ තියෙන එක එක පරාග දානි කීපයක් මේ වටේට තියෙනවා පරාග රේණු එහෙම නැත්නම් පරාග දානියේ සූත්‍රිකාවල් එනම් සල්මල් දැකමදී කියන්න සල්මල්ද
ඔව් ඒකත් බලන්න ඒකෙත් තියෙනවා මේ කහ ගොඩක් අපිට පරාග දානි හොයා ගන්න දීසි ඔව් ඔව් බුදු වගේ තියෙනවා වෙරි ගුඩ් ඒකේ මේ කහ පාට කොටසක් තියෙනවා කහ පාට මේ අපේ පවුඩර් එකක් වගේ අපි අල්ලගුවාම ඇල්ලෙනවා මේකේ මේ පරාග දානිය තමයි එතන තියෙන්නේ ඉතින් පරාග දානියත් එක්ක සූත්‍රිකාව තියෙනවා ඒ තමයි පුෂ්පයක පිරිමි කොටසේවත් පුමාංගේ නැත්තම් පුමාංගේ परागदानी मेन सूत्रिका एक नियंगलावल तीन पुमांगेटी को एक पुष्पे पीट तट दी සර් මේ නියගලා මල් වල මල් පෙති තියෙන්නේ සර් උඩින්ද මේ තියෙන වර්ණවත් දල පත්‍ර මේ තියෙන වර්ණවත් දල පත්‍ර අර මේ වලට උඩින් කුමාංගේට උඩින් තමයි පිහිටලා තියෙන්නේ එන් නිරීක්ෂණය කරන්න ගෙදර තියෙන මාළු සමහර අය හොයා ගන්නවරු මේ ලිලි කියන ඒවල මෙන්න මේ තැන තමයි මේ පරාග දානියයි සූත්‍රිකාවයි තියෙන ඒක උඩින් කලංකේ තියෙන කලංකේ උඩි පරාගදානි හරි ඒව අඳුර ගන්න පමණයි අපිට තියෙන්නේ අපි ඊළඟට බලමු මේ ජායාංගේ එහෙම නැත්නම් අපි කියනවා පුෂ්පයක තියෙන ස්ත්‍රී කොටස ඒ ජායාංගේ තියෙන කොටස් තුනක් අපි දැනට දාන්න මම ඒක සටහනකින් ඇඳලා පෙන්නන්නම් මේ විදියට ඊට පස්සේ මේ රූප සටහනට යමු මම මේ විදියට ඇඳලා පෙන්නන්නම් මේක අඳින්න ලේසි මෙන්න මෙහෙම අඳින්න කොටසක් මෙහෙම නටුවක් ඇඳ මෙහෙම බුරුලෙත්තු වගේ මෙහෙම අඳින්න තියෙන මොකද විදිහට ඇඳනම් ප්‍රමාණ මේ උඩින්ම තියෙන්නේ මොකද්ද අර අපි පෙන්ව මේ පුෂ්පයක හරස් කඩේ මේ රතු පාටට අර තිබුණේ මේ තියෙන්නේ ඒ කොටස මෙතන උඩින් තියෙන්නේ ওই කොටස ඔකට කියනවා මොකක් කියලාද කලංකය කියලා කලංකය වලගේ ටියුට් එකෙන් නම් කරගන්න කලංකය ඊළඟට මෙන්න මේ දිගට යන නාලයක් මෙන්න මැදින් තියන කීලය නාලයක් වයිත කීලය කීලය මොන වේ කොටස් ටික පුෂ්පයක් අරගෙන කාට හරි නම් කරලා දෙන්න කියලා දෙන්න කීලය ඊතන මෙන්න මෙතන තියන පොඩි බෝලයක් වගේ डिंब कोश है रूपे नाम कराना इतने अन्न इतने रूपे नाम कराना डिंब कोश है मैं डिंब कोश है तुले पेन लती है निकांग ताव पोड़ी पोड़ी बोला बोला वागे ये बनवा दे बीज बीज ने में ता बीज ने ता ये वाला क्या नाम डिंब क्या ला डिंब 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 साइले के लात क्या नाम था डिंब के लात क्या वरना ये टीके नाम करेगा ना प्रधान कोटा तुनाई थी ये ने प्रधान कोटा तुना तो मैं मामे මෙතන රූපේ මේ පැත්තෙන් නම් කරලා තියෙන්නේ කලංකයේ කීලේ ඩිම්බ කෝෂය. ඒතර ඩිම්බ කියන එක ප්‍රධාන කොටසකට දාන්න ඕනේ රූප සටහන නම් කරන්න આવොත් නම් කරන්න. ප්‍රධාන කොටස් තුන කියපුවාම කලංකයේ කීලේ ඩිම්බ කෝෂය පමණයි. කලංකයේ කීලේ ඩිම්බ කෝෂය පමණයි. කලංකයේ කීලය ඩිම්බකෝෂයේ පමණයි. ජායාංගයේ තියෙන ප්‍රධාන කොටස් තුන. කලංකයේ කීලය ඩිම්බකෝෂය. කලංකයේ කීලය ඩිම්බකෝෂය. හරිද? ऐसे चिट्टा किन्न अरे
හරි සර්. හරි සර්. හොඳයි. සර් අපි සර් එහා පැත්තෙන් තියෙන රූප සටහන් රූපය නම් කරන්න ඕනේද? ඔව් එතන අර ටියුට් එකේ පෙන්වුවේ ඒ ටියුට් එකේ පේන රූපය නම් කරන්න. හරි උතන ඉහංශ පෙන්නනවා ඉහංශ දුව උතන ඔයාගේ එකක ඔය පෙන්නන රූපයේ උතන ඩිම්බ නෙමේ ඔය ඕක පෙන්නලා තියෙන්නේ ඔය පරාග හරිද ඔය ප්‍රශ්නේ මට පෙන්නන ප්‍රශ්නේ පරාග දානි සූත්‍රිකාව තියෙනවානේ ඒකේ දකුණු පැත්තේ තියෙන සියත්ම දුව පෙන්නන රූපය තමයි ජායාංගයට අයිති වෙන්නේ එතකොට ඔය කීලය කියලා නම් කරලා තියෙන ඔක චුට්ටක් බලන්න ඉහංශ දුව ඒ තියෙන්නේ පරාග ඔය ඩිම්බ කියලා ඊතලයක් ගහලා තියෙන ඒක නම් කරගන්න පරාග කියලා ඉහස දුව ඉතුරු දුව ඩිම්බ ඩිම්බ කෝෂය කීලය කලංක ඒක හරි ඉහස දුව අතන හදාගන්න එතෙන්ට ඒ තියෙන්නේ මේ පරාග අපි කලින් කියපු පරාග තමයි එතන තියෙන්නේ ඒක හදාගන්න එතන කීලය නෙමෙයි ඒ තියෙන්නේ කීලය කියන එකත් කපන්න පරාග අපි කලින් පෙන්නුවේ රූපය ඒ පූමාංගයට අයිති කොටස් ටික තමයි අපි ඒ කලින් දැක්කේ. එතකොට දැන් ඔය ඩිම්බ WhatsApp එකට දැම්මා ෆොටෝ එක. ඕකේ. හරි. හරි ඩිම්බ කෝෂය ඩිම්බ සෛලයේ කලංකයේ කීලේ. හරි. ලිම්බකෝෂයේ අකුරු ටික ඉහළඟ පිටුවට ගියාද? ඉන්නක පිටුවට ගිය පාටක් තියෙනවා. හරි ඒ ටික හදා ගන්න. හරි. පවර් එක හරි. හරි නේද? හරි සර්. හරි. හරි. හොඳයි අපි ඉදිරියට යමු. මේ තියෙන්නේ අර පොතේ තියෙන රූප සටහන මේකේ ප්‍රධාන කොටස් තුන තමයි අපිට අයිති වෙන්නේ කලංකයේ කීලයේ ඩිම්බ කෝෂය ඒක ජායාංගයට අයිති ප්‍රධාන කොටස් තුන ඩිම්බ කියලා කියන්නේ ඒක ප්‍රධාන කොටසට දාන්න එපා ඩිම්බ කෝෂය ඇතුලේ තියෙන දෙයක් මෙතන තව රූප සටහනක් තියෙනවා මේ විදිහට මේ ඩිම්බ සෛල නිරීක්ෂණය කරන්න පුළුවන් ඒකේ හරස් කඩක් තමයි මේ පෙන්වලා තියෙන්නේ. මේ විදිහෙන් නම් රූප සටහනක් ඇඳලා නම් කරන්න පුළුවන් වෙන්නේ. දැන් අපි මෙයාලගේ තියෙන එක එක ප්‍රයෝජන මොනවද කියලා බලන්නයි යන්නේ. ලෑස්තිද? මෙයාලගේ තියෙන ප්‍රයෝජන මොනවද කියලා. දැන් මම කලින් රූපයක් පෙන්වුවා දැන් මම හරි. හොඳයි. මම මෙන්න මේ කොටස වෙන් කරලා ගත්තා. පේනවා ඇති. මේ මේ කොළපාඩේට තියෙන්නේ මොකද්ද? මණිපත්‍ර. මේ මණිපත්‍ර මම එක රූපයක පෙන්නුවා. ඒක ඔයාලගේ ටියුට් එකේ අර පුෂ්පයක කොටස් නම් කරන එකේ මේ මුලින්ම පුෂ්පය පොහොට්ටු කාලෙදි කුඩා අවදියේදී ආරක්ෂා කරන්නේ කවුරු විසින්ද? බලට එක පැහැදිලිව පේනවා. ඒ රූප සටහන බැලුවා. උපමණිපත්‍ර. මණිපත්‍ර කියලා ගමු. උපමණිපත්‍ර වටේට තියෙනවා. මණිපත්‍ර තමයි මම මේ රූපේ පෙන්වන්නම් නැවතත් මෙන්න මේ රූපේ බලන්නකෝ මේ මෙන්න බලන්න මෙතන පැහැදිලිවම තියෙනවා මේ එතන මේක ඇතුලේ තමයි අර පුෂ්පය හැදි හැදි එන්නේ ඉතුරු කොටස් ටික එතකොට මේක මේ ලපටි පුෂ්ප ආරක්ෂා කරන එක තමයි මෙන්න මේ කොළපාටට තියෙන මේ කොළපාටට තියෙන මණිපත්‍ර වල කාර්ය බවට පත් වෙන හරිද මණිපත්‍ර වල ප්‍රධාන කාර්යය තමයි මේ ලපටි පුෂ්පය නැත්නම් පෝර්තුගාලයේදී පුෂ්පය ආරක්ෂා කරන එක හරිද මණිපත්‍ර වල ප්‍රධාන කාර්යය දැන් දලපත්‍ර වල තියෙන සුවිශේෂී කාර්යය ඒ තමයි දැන් මේවල තියෙනවනේ පරාග අපි කලින් පෙන්නුව පරාග හරිද මෙන්න මේ පරාග දැන් අපි පළහා බීජ හටගන්නේ කොහොමද පළහා බීජ හටගන්නේ
කාටද කියන්න පුළුවන්? පළහා බීජ හටගන්නේ මේ ඩිම්බ කෝෂයේ ඩිම්බ සෛලයි පරාග සෛලයි එකතු වෙලානේ. පරාගයි ඩිම්බ සෛලයි එකතු වෙලා තමයි ඩිම්බ කෝෂය ඇතුලේ බීජ හටගන්නේ. හරිද? එතකොට අර පරාග පරාග කියන එක මම මෙතන ඇඳලා පෙන්නන්නම්. මේ විදිහට ඇඳලා පෙන්නන්නම්. අපි මෙහෙම පුෂ්පයක් ගත්තොත් මම මේකේ ප්‍රධාන කොටස් ටික විතරක් අඳින්නම්. මේ තියෙන ජායාංගය. එතකොට මෙන්න මෙතනින් මම අඳිනවා මේ තියෙන්නේ පරාග දානීය. එතකොට මේ පරාග දානියේ තියෙනවා මොනවද? පරාග. මේ පරාග මෙතන තිබිලා හරියන්නේ නැහැනේ පළහා බීජ හටගන්න. මේ පරාග දානියේ තියෙන මේ පරාග ඩිම්බ කෝෂයට යන්නේ. ඩිම්බ කෝෂයට කලින් මේ ගිහිලා වැටෙන්න ඕන කොහෙටද? කලංකේට වැටෙන්න ඕන. ඒක වැටෙන ක්‍රම තුනක් විතර තියෙනවා. මෙන්න මේ පරාග පරාග දානියේ හදන පරාග ගිහිලා වැටෙන්න ඕන කලංකේ මතට. ඒ වැටෙන ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි මේක සුළඟින් ගහගෙන ගිහිලා වැටෙන්න පුළුවන්. උලඟට ගහගෙන ගිහිලා වැටෙන්න අන්න එතෙන්ට තමයි දැන් අපි එන්න හදන්නේ. ඒක තමයි මට අවශ්‍ය උත්තරේ. අපි එතෙන්ට එන්න හදන්නේ. නමුත් අනිත් කරුණු දෙකක් කියන්න. එකක් තමයි සුළඟ මගින් මේවා ගහගෙන එන. අනිත් එක මේක ජලය මගින් ගහගෙන එන. හරිද? ජලය මගිනුත් ගහගෙන එන. ජලජ බලයට විතර ජලය මගින් තමයි යෝග කියලා කලංකයට වැටෙන්නේ. දැන් අපිට මෙතනදී අවශ්‍ය මේ දලපත්‍ර කියන එක සතුන් මගින්. සතුන් මගින් කියපුවාම ප්‍රධාන වශයෙන්ම කෘමි සතුන්, සමනලේ වගේ මල්පැණි බොන්න එන කෘමි සතුන්. ඒ කෘමි සතුන්ගේ මීමැස්සෝ ඒ වගේ සතුන්. එයාලා ඇවිල්ලා මේකට එන්න ඕන, මලකට ඇදිලා එන්න ඕන. ඒතර මලකට ඇදිලා එන්න නම් මල ඈතට දැක්කාම ලස්සනට වර්ණවත්ව පේන්න ඕන. ඒතර ඒ වර්ණවත්ව පේන්නේ මොකක් මග නිසාද? ඒකේ තියෙන දලපත්‍ර නිසා. එතන මේක ඈතට මලක් ඈතට බලපුවම ලස්සනට පේන්නේ ඔය සතෙක්ට. ඒක දලපත්‍ර නිසා, වර්ණවත් දලපත්‍ර නිසා. අන්න අපි මෙතනදී මේ වචනයක් කියන පරාගණය කියලා. පරාගණය කියලා කියන්නේ මෙන්න මේ පරාග දානිය තියෙන පරාග කලංකේ මත තැම්පත් වෙන එක තමයි පරාගණය කියලා කියන්නේ. එතකොට ඒක කෘමි සතුන් මගින් කරනවනේ. ඒකට මේ කෘමි සතුන් ඇදලා ගන්නවා. ඒකට තමයි වර්ණවත් විශාල දලපත්‍ර තියෙන්නේ. හරිද? ඒ නිසා මතක තියාගන්න දලපත්‍ර වලින් කරන ප්‍රධාන දෙයක් තමයි පරාගණය සඳහා කෘමි සතුන්ව ආකර්ෂණය කරගන්නේ. පරාගණය සඳහා කෘමි සතුන්ව ආකර්ෂණය කරගන්නේ. ඊට අමතරව තව ප්‍රයෝජනයක් මෙයාගේ තියෙනවා. පුෂ්පයක අභ්‍යන්තර කොටස්. දැන් මේ පුෂ්පය ගත්තාම මේකෙන් සම්පූර්ණයෙන් ආවරණය වෙලා තියෙන හින්දා අර පුෂ්පයක තියෙන අභ්‍යන්තර කොටස් ඩිම්බ කෝෂයේ ඩිම්බ සෛල ඒවා ආරක්ෂා වෙනවා මේ දලපත්‍ර පිහිටින ආකාරය අනුව. ඔය ප්‍රයෝජන දෙකම දලපත්‍ර වලින් පුෂ්පයකට ලැබෙනවා. ඒ වගේම තමයි ප්‍රශ්නෙකදී අහපුවාම මේ තියෙන උත්තර මේ විදිහටම ලියන්න උත්සාහ කරන්න. මතක තියාගන්න අපි උත්තර ලියනකොට ඒවා නැවත නැවත උත්තර ලියනකොට ඒක සාකච්ඡා කරමු සහ මතක් කරගමු. හරි. 24 වෙනි ප්‍රශ්නය කියලා කිව්වේ මොකද්ද? 24 ජායාංගයේ ප්‍රධාන කොටස් තුන ලිව්වා නේද? ඔව් සර්. ඒකට එන්නේ කලංකයේ කීලයේ ඩිම්බ කෝෂයේ නේද? මෙන්න මේ තුන එන්නේ. Excuse me sir. ඔව් කියන්න. 23 සර් අර දෙමළීකට උත්තර වෙනවා පුළුවන් පොඩ්ඩක්. 23ද? ඔව් සර්. ඒක දෙවැනි පින්තූරේ. ප්‍රශ්නයක් කාලා තිබ්බ 24ට උත්තරේ. ඒ 24ට උත්තරේ හරි ඇති. කලංකයේ කීලේ ඩිම්බ කෝෂය. ඊළඟට අපි හරි 23 කියන එක බලමු. 23 කියන එකේ තියෙන්නේ මෙන්න මේ ජායාංගයේ කොටස් දෙකනේ. කොටස් දෙක ලියන්න. ඒකේ ඒ දෙවෙනි රූපේ තියෙනානේ මෙන්න මේ මීතලයක් නම් කරන්නනේ. මේ රූපෙස
ඒ පරාග තියෙන අර මං කලින් ඉහසදුවට කිව්වා ඔය ඕක නම් කරන්න පරාග කියලා. ඒ තියෙන්නේ පරාග. හරිද? ඒ තියෙන්නේ පරාග. ඒක ඔයාලා නම් කළේ නැත්තම් ඒක නම් කරන්න පරාග. හරි ඉහසදුවට මං ඒක කලින් කිව්වා මතක ඇති එතන හදා ගන්න ඔය තියෙන හරි සියත්ම දුව. හරි පරාග පරාග හරි පරාග හරි චිතුරි දුව පවර පරාග හරි හරිනේ හරි හොඳයි අපි එනවා ඉදිරියට යමු ආයමත් ඒ කොටස් ටික නම් කරගන්න පුළුවන් වෙන්න ඕන ජායාංගේ ප්‍රධාන කොටස් තුන හරි ඊළඟට අපි මේකේ පූමාංගේ එහෙම නැත්නම් පරාගදානීය පූමාංගේ කියපුවා මේකේ කොටස් දෙකක් තියෙනවානේ පරාගදානීය සහ සූත්‍රිකාව සර් ටියුට් එකේ සර් පූමාංගේ කියලා එකක් නැහැනේ පරාගදානීය කියලාවත් නැද්ද ටියුට් එක පෙන්වන්න බලන්න සර් තියෙනවා දලපත්‍ර වලට යටි මංගේ නෑ සර් अवधान ඊළඟට මේ පූමාංගයේ එහෙම නැත්නම් අපි පූමාංගයේ පොදුවේ ගත්තාම ඒක පුෂ්පයක පිරිමි කොටස කිව්වනේ ඒකෙන් කරන ප්‍රධාන කාර්යය තමයි මොකද්ද පරාග හදන එක මෙයා හදනවා පරාග මේ පරාගණයට පරාග ඕන එක හදන්නේ පරාග දානිය අර අපි පෙන්වුවේ කලින් රූපය මේ පරාග දානිය හදන පරාග තමයි කලංකේ මත ගිහිල්ලා තැම්පත් වෙන්නේ පූමාංගයේ ගත්තොත් එහෙම නැත්නම් පරාග දානිය ගත්තොත් මේ දෙන්නම අපි පොදුවේ प्रयोजन प्रयोजन तमय पराग निपदवीम पराग निपदवीम हरिद पराग निपदवीम मेन मे कोटास्टिक इमीटिमीट लियागन अभी इतर कोटास्टिक बल मेटिक लिया इवर तीन बलमु සූත්‍රිකාව සහ ජායාංගේ සූත්‍රිකාව මම පෙන්වන්නේ අර කලින් මෙතන කෙන්දක් වගේ තියෙනවා කියලා මේ සූත්‍රිකාවෙන් මොකද කරනවයි කිව්වේ අර පරාග දානීය පුෂ්පයට සම්බන්ධ කරන්නේ කවුරු මගින්ද සූත්‍රිකාව මගේ කෙන්දක් වගේ තියෙනවායි කිව්වා ඒතර සූත්‍රිකාවත් ලොකු මෙහෙයක් කරන මොකද්ද මෙන්න මේ පරාග දානීය පුෂ්පයට සම්බන්ධ කරන්නේ සූත්‍රිකාව මගේ දැන් සමහර වදමාල් වල මෙහෙම තියෙනවානේ මෙහෙම කලංකේ තියෙනවා මෙතන කලංක කිහිපයක් තියෙනවා කලින් දැක්කේ වල ඒත් ඒකේ මෙන්න මෙහෙම තියෙනවා මොනවද රේණු එහෙම නැත්නම් පූමාංගය ඒත් මේ රේණු වල මෙන්න මේ පොඩි ගිරියක් වගේ බෝලයක් වගේ තියෙන්නේ පරාග දාන ඒක මේ පුෂ්පයට සම්බන්ධ කරන්නේ මෙන්න මේ කෙන්දක් වගේ තියෙන එකට කියනවා මොකක්ද සූත්‍රිකාව. මේ සූත්‍රිකාව වැඩ ප්‍රයෝජනෙ මොකද්ද කියලා ඇහුවොත් අපිට මෙන්න මේක ලියන්න පුළුවන් පරාග දානීය පුෂ්පයට සම්බන්ධ කිරීම කියලා. ඊළඟට අපි ජායාංගය කියන එක පොදුවේ ගත්තොත් ජායාංගය කියන්නේ ඇත්තටම මෙන්න මේ කලංකයේ කීලය ඩිම්බ කෝෂය කියන කොටස් තුන. මේ කොටස් තුන තමයි ජායාංගය කියලා කියන්නේ කලංකේ තියෙනවා කීලේ තියෙනවා ඩිම්බකෝෂයේ තියෙනවා ඔය තුන් දෙනාම තමයි ජායාංගය කියලා කියන්නේ. ඒකට ජායාංගයේ සමස්ත ජායාංගයේම ප්‍රයෝජනෙ තමයි එයාගේ වැදගත්කම තමයි බීජ නිපද වීමට දායක වීම. දැන් මේක අර අපි කිව්ව පරාගණය කියලා. පරාගණය කියලා කියන්නේ අපිට ඒක මේ අතවස්වර නැහැ පරාගණය කියන එක. නමුත් පරාගණය කියන වචනේ තිබුණානේ එකතරක. මේ පෘමිසතුන්ව පරාගණයට ඇදලා ගන්නවයි කියලා ආකර්ෂණය කර ගන්නවයි කියලා. පරාගණය කියලා කියන්නේ මේ පරාග දානීය තියෙන පරාග මේ කලංකේ මත තැම්පත් වෙන එක. ඒක පරාගණය. මේ පරාගණය වුණාට පස්සේ මොකද වෙන්නේ? මේ පරාග නාලයක් මේ කීලය හරහා ගමන් කරන. ගමන් කරලා ඉවරලා මේක ඇතුලේ තියෙනවා ඩිම්බසයිට්.
ඒ ඩිම්බ සෛලත් එක්ක මොකද වෙන්නේ මෙන්න මේ පරාග සම්බන්ධ වෙනවා මේ සම්බන්ධ වෙලා අන්න බීජ හැදෙනවා බීජ හැදෙනවා බීජ වටේට ඵලයක් හැදෙනවා නේද අඹ ගෙඩියක් ගත්තොත් අඹ අපි කන කොටස තියනනේ ඒක ඇතුලේ අඹ ඇටේ තියෙනවා මේ අඹ ඇටේ තමයි අපි කියන්නේ මොකක් කියලාද බීජය කියලා අඹ ඇටේ තමයි අපි බීජය කියලා කියන්නේ හරිද සමහර ඒවල බීජ එකක් තියෙනවා සමහර ඒවල බීජ දෙකක් තියෙනවා සමහර ඒවල හතරක් ගොඩක් තියෙනවා පේර ගත්තොත් පේරවල බීජ එහෙම නැත්නම් පේරවල ඇට ගොඩක් තියෙනවා ඉතින් කොහොම හරි මේ ජායාංගය කියන එකේ ප්‍රධාන ප්‍රයෝජනය තමයි මොකද්ද බීජ නිපදවීමට දායක වීම හරි දෙක කියා පරාගධානිය සම්බන්ධ කරලා තියෙන්නේ ඒක තමයි යාගේ තියෙන ප්‍රධාන ප්‍රයෝජනය වෙනත් ප්‍රයෝජන යාට නැහැ හරිද හරි සෙලියෝ හරි රැමතර රුක්මනියර ඇති කියලා එතන විනුද ඉන්නවා සෙත් ඊළඟට සඳුරු ඉන්නවා ඉමෙත් හරි ඇති ඔනාර ලිතිල් කවිනු සන්දීප එසන්දි දෙසන්දි දහම්ස හරි අනිත් දරුවොත් ලියල ඉවර ඇති කියලා හිතෙනවා හරි ඊළඟට අපි බලමු මේ ජායාංගය ගැන කතා කළා කලංකේ කීලේ ඩිම්බකෝෂයේ වෙනම කතා කරලා තියෙනවා විභාගයේ දියාලාගෙන ඇහුවොත් අපි ලියමු අපි ජායාංගයේ පොදුවේ ප්‍රයෝජනයක් කිව්වනේ ජායාංගය කියන එකට පොදුවේ ප්‍රයෝජනයක් කිව්වා මොනවද බීජ නිපදවීමට දායක වීම ඒකේ කලංකේ කීලේ ඩිම්බකෝෂයේ අපි වෙනම ගත්තොත් කලංකය තමයි පරාග තැන්පත් කරගන්නේ කලංකේ මත තමයි පරාග තැන්පත් කරගන්නේ හරිද කලංකේ මත තමයි පරාග තැන්පත් කරගන්න. ඊළඟට කීලය කියන එක ගත්තාම ඒක අපිට ගන්න පුළුවන් පරාග නාලය වර්ධනය වීමට ඉඩ සැලැස්වීම. දැන් මේ පරාග මෙතන තැන්පත් වුණයින් පස්සේ මෙතනින් නාලයක් හැදෙනවා. මෙයාගේ මේක වර්ධනය වෙනවා. මෙතන පොඩි නාලයක් වගේ එකක් මේක වර්ධනය වෙනවා. කොහෙට එනකන්ද ඩිම්බ සෛල දක්වා මේ වර්ධනය වෙනවා. එතකොට මේ පරාග නාලය යන්නේ කවුරු හරහාද? අර අපි කතා කරපු කීලේ හරහා තමයි මේ පරාග නාලය පහළට යන්නේ. එතකොට අපි එතනදී ප්‍රයෝජනයක් හැටියට ඉදිරිපත් කරනවා පරාග නාලය වර්ධනය වීමට ඉඩ සැලැස්වීම කියලා. හරිද? ඩිම්බකෝෂය කියන එක ජායාංගයට පොදු වෙද්දී ගත්තා ඩිම්බකෝෂයටත් අපි සුවිශේෂීව කියනවා පරාග නිපදවනවායි කියලා. එතකොට පරාග නිපදවීම සෝරි පරාග නෙමෙයි මෙතන පොඩ්ඩක් වැරදි පරාග නෙමේ මොකද්ද නිපදවන්නේ ඩිම්බ නිපදවීම හරි ඒක හදාගන්න මෙතන පරාග නෙමේ මෙතෙන්ට එන්නේ මොනවද ඩිම්බ නිපදවීම ඩිම්බ කෝෂය ඇතුළේ ඩිම්බ හදන්නේ සර් බීජ වැරදීනේ ඒකත් හරි ඒකත් ගන්න පුළුවන් මේ ඩිම්බ ඊට පස්සේ සංසේචනය වුණායින් පස්සේ අර පරාගත් එක්ක එකතු වුණායින් පස්සේ ඩිම්බ කෝෂය ඇතුළේම තමයි බීජ නිපදවන්නේ. ඒ නිසා මේ ඩිම්බ කෝෂය කියලා කිව්වත් එහෙම නැත්නම් ජායාංගය කියලා ප්‍රයෝජන ලියන්න කිව්වත් හරිද ඩිම්බ කෝෂය හරි ජායාංගය හරි ওই දෙකෙන්ම ප්‍රයෝජන ලියන්න කිව්වොත් ඔයාලා ලියන්න පුළුවන් බීජ නිපදවීම කියලා. බීජ නිපදවීම කියන එක තමයි එයාලගේ අවසාන ප්‍රයෝජන පුෂ්පයක්නේ ප්‍රජනක ව්‍යුහය කියලා කිව්වේ ශාකයක තියෙන ශාකයක ව්‍යාප්ත වෙන්න ශාකයකින් අලුත් පැල හට ගන්න බීජ අවශ්‍යයි. ඒ බීජ නිපදවන්නේ මෙන්න මේ ඩිම්බකෝෂය ඇතුලේ. එහෙම නැත්නම් අපි ඔකට කියනවා ජායාංගය ඇතුලේ තමයි බීජ හදන්නේ. ඒ බීජ වලින් තමයි අලුත් පැල මේ හැදෙන්නේ. ඒ තමයි අපි කියන්නේ ශාකයක ප්‍රජනක ව්‍යුහය පුෂ්පය කියලා. මේ ටික සටහන් කරගත්තද
ඔව් සර් ඔව් සර් ඔව් සර් හොඳයි මෙතන මේ ඔව් සර් හදා ගන්න හරි ඊළඟට අපිට ෆොටෝ එකක් ගහලා WhatsApp එකට දෙන්න හොඳයි සර්ට පුළුවන් ද 20 වෙනි ප්‍රශ්නෙට උත්තරේ දෙන්නන්න සර් 20 කීයටද සර් 20ටද හරි උත්තර ලියලා තියනවා හරි නැලා වැල් ටික පිළිවෙලට කරන්න 20ට 20ට උත්තරේ ලියා ගන්න බැරුව ගියා නම් ලියන්න ශාකයක ප්‍රජනක ව්‍යුහය මොකක්ද කියන්නේ එනවා දැන් ඒකට උත්තරය පුෂ්පය ශාකයක ප්‍රජනක ව්‍යුහය මොකද්ද පුෂ්පය පුෂ්පය දැන් මතකයිනේ ඒක මතක තියෙනවා ශාකයක ප්‍රජනක ව්‍යුහය පුෂ්පය පුෂ්පය මේ ප්‍රශ්න දීලා හැමෝම පුෂ්පය කියලා මතක තියෙන්න ඕන සර් පොඩ්ඩක් අහන්න සූත්‍රිකාවට ඒකට මේක පෙන්වන්න පුළුවන් උත්තරය පෙන්වන්න පුළුවන්ද සූත්‍රිකාවට ලියා ගන්න පරාගදානීය පුෂ්පයට සම්බන්ධ කිරීම පරාගදානීය පුෂ්පයට සම්බන්ධ කිරීම හරිද පරාගදානීය පුෂ්පයට සම්බන්ධ කිරීම හරිද හරි ඇති කියලා හිතනවා එතකොට අපි අද අපේ පාඩමේ පළවෙනි අදියර මේ විදිහට අවසන් කරනවා ඒ තමයි අපේ හතේ පාඩම කොටසක් සාකච්ඡා කරන එක ඊට පසුව අපි කතා කරනවා මොකද්ද 6 වසර සහ 7 වසර දෙකේම පුනරීක්ෂණය මුලින්ම හතේ පොඩ්ඩක් කරන්න ඊට පස්සේ 6 ටිකක් අපි 6 ප්‍රශ්න ටිකක් ලියන්න ඕන අර ඵල හා බීජ වල විවිධත්වය කියන නෝට්ස් ටික කරේ නැහනේ. ඵල හා බීජ විවිධත්වය. මේක ස? මේකනේ. 27නේ අපේ තව ඉදිරිය. මෙන්න මේ වගුවක් තියෙනවා. මෙන්න මේ 26 වෙනි එක ඔයාලා දන්නේවා තියෙනවා නම් ඔයන් අපි දන්නේ නැති නමුත් තියෙනවා. සමහර මේ රාත්‍රියේ පිපෙනේවා සමහර අපි දන්නේ නැති නමුත් තියෙන්න පුළුවන්. කෙසේ වෙතත් ඔයාලට gedara වැඩක් හැටියට මම දෙනවා මෙන්න මේ වගුව ඔයාලා දන්න දැනුමින් මේක පුරවලා තියන්න. සමහරට අලුත්ෙයි අපි දන්නේ නැවතියි දන්නේ නැති ඒවා අලුත් දේවල් නම් හඳුනා ගන්න පුළුවන් වෙයි. හරිද? මෙන්න මේ පළහා බීජ ව්‍යාප්තිය අපිට ඊළඟ දවසට අපි ඉතුරු කරනවා. හරිද? ඒක අපි ඊළඟ සතියේට ඉතුරු කරමු. අපි දැන් යනවා අපි දැන් ඉගෙන ගත්ත මේ දක්වා ඉගෙන ගත්ත ටික වේගයෙන් මතක් කරගෙන යන්න ඊට පස්සේ උත්තර ලියන්න ලෑස්ති වෙන්න වෙනදා වගේම උත්තර ලියන්න ලෑස්ති වෙන්න අර කලින් වගේම මම මේ ටික අපි ගිය සතියේත් කතා කරා මම මේ මං කියන මේක දිගටම කතා කරනවා ඔයාලට පුළුවන් මේකේ උත්තර ලකුණු කරන්න එතකොට සපුෂ්ප ශාක පමණක් තියෙන එක දැන් හොඳටම කටපාඩම් වෙලා ඇති උත්තර ටිකනේ මේක අපි සති දෙකක් තිස්සේ කතා කරා උත්තර ලකුණු කරගෙන යන්න ඔය අතර මේ උත්තරේ පේන්න උත්තර ලකුණු කරන්න දැන් මේක අපි මේ කතා කරන්නේ තුන්වෙනි සතිය එතකොට ඔයාලට මේ අපි කතා කරපු මේ කොටස් ටික සියල්ලක්ම හොඳට මතක තියෙන්න ඕන මුලින්ම සපුෂ්ප ශාක හරිද එකපාරක් ලකුණු කරලා ඊළඟ ප්‍රශ්න වලට යන්න දැන් හැමෝම මේක කෙරෙන්න ඕන. එතකොට ඔයාලට මතක හිටිනවා. සර්. ඔව්. සර් තුන්වෙනි එකේ පළවෙනි උත්තරේ පේන්නේ නැහනේ. හරි මම ඒ ටික මකලා දෙන්නම්. මම මේ ටික මකලා දෙන්නම් පේන්න. දැන් පළවෙනි එක උත්තර යන්න එපා. පළවෙනි එක ඉවරයි. පළවෙනි එකට මම මේක උත්තර ටික කියන්නම් දැන්. හරි. ඔන්න බලන්න උත්තර ටික
පළවෙනි එකට උත්තරේ සපුෂ්ප ශාක පොල් කොස් දෙල් මේ තුනේම මල් පිපෙනවා හරිද පළවෙනි එකේ මල් පිපෙන්නේ නැති මොකේද කියන්න මීවන මීවන පළවෙනි එකේ මල් පිපෙන්නේ නැති මීවන වල මීවන වල දෙවෙනි උත්තරේ මල් පිපෙන්නේ නැති මොකේද මඩු 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 වල මල් පිපෙන්නේ නැහැ හතරවෙනි එකේ මල් පිපෙන්නේ නැති මොකේද සල්විනියා සල්විනියා වෙරි ගුඩ් සල්විනියා වෙරි ගුඩ් හරි ඔය දැනුම මතක තියාගන්න හරි ඒතර පළවෙනි එකට උත්තරය මේක වායව මුල් තියෙන්නේ ඕකීඩ් වල ඕකීඩ් වල තමයි වායව මුල් තියෙන්නේ ඕකීඩ් වල ඒක හරි ඊළඟට කඩොල් වල තියෙන්නේ මොන මුල්ද කඩොල් ශාකේ තියෙන්නේ කරුමුල් කරුමුල් කරුමුල්ද 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 ශසන මුල් ශසන මුල් ශසන මුල් එහෙම නැත්නම් තව නමක් තියෙනවා වායුදර මුල් වායුදර මුල් ශසන මුල් එහෙම නැත්නම් වායුදර මුල් හරිද මේක මේකත් ඒක මතක් කරගෙන යන්න අඹවල තියෙන අඹවල කියන්නේ සුවිශේෂී මුලක් නෑ එයාට මුදුන් මුල තියෙන කිරලවල තියෙන්නේ කඩොල් කිරල ශාකවල වායුදර මුල් වායුදර මුල් මාත් තියෙන්නේ වායුදර මුල් තියෙන වායුදර මුල් හරි අපි එතනින් පස්සේ තුන්වෙනි ප්‍රශ්නයට යමු භූගත කඩ වායුදර මුල් අර්ථාපල් අර්ථාපල් මේ තුන්වෙනි එකට උත්තරේ අර්ථාපල් භූගත කඳන් භූගත කඳන් ඒකට අර්ථාපල් තියෙනවා තව මොනවද තියෙන්නේ අර්ථාපල් කහ ඉඟුරු සුදුළුණු කෙසෙල් කෙසෙල් ඒවල තියෙන්නේ භූගත කඳන් කැරට් කියන්නේ මොකද්ද කැරට් මඤ්ඤොක්කයි තියෙන්නේ නැහැ මඤ්ඤොක්කයි තියෙන්නේ නැහැ භූගත කඳට මඤ්ඤොක්කයි තියෙන්නේ නැහැ කැරට් කියන්නේ මොකද්ද? සංචිත මුලක්. සංචිත මුලක්. සංචිත මුලක්. හැමෝම අවධානයෙන් අහගෙන ඉන්න කැරට් කියන්නේ සංචිත මුලක්. කැරට් කියන්නේ සංචිත මුලක්. හරි. ඔන්න දැන් අපි අධිගෙන ගත්ත පාඩමකින් අපිට තියෙන ප්‍රශ්නය මේ පුෂ්පයක පූමාංගයට අයිති වෙන්නේ මොනවද කියලා. පුෂ්පයක පූමාංගයට අයිති උත්තරේ ලකුණු කරලා තිබුණා. රේණු. රේණු. මේක උත්තරේ ලකුණු කරලා තිබුණා ඔයාලා. රේණු මේකට අයිති වෙන්නේ රේණු. ඔව්. සර් මණිය කියන්නේ මොකද්ද? මණිපත්‍ර වල තමයි මණිය කියන්නේ. අර මතකයි මෙහෙම පුෂ්පය තිබ්බ මණිපත්‍ර වල. කෙනකොට මණිය මණිය කියන්නේ. අන්න හරි. එහෙම තමයි කියන්නේ. මණිය කියලා කියන්නේ. ඔය විදිහට තියෙන මේ මණිපත්‍ර. එහෙම නැත්නම් මණිය කියලා තමයි කියන්නේ. හරිද? ඔය ප්‍රශ්නවලදී අපිට හම්බෙන අලුත් වචන ටිකක් තේරුම් ගමු මේකට උත්තරේ රේන් හරි මම එතනින් ඒක අවසන් කරනවා එහෙම මොකද අපිට මේක ඔක්කොම ටික කතා කරන්න ගියොත් අපිට කාලය පිළිබඳ ගැටලුවක් මතුවෙන හින්දා මෙන්න මේවා ටිකත් අපි ගිය සතියේ කතා මේක මේ පාඩම ඉවරනකම්ම අපි කතා කරනවා එතකොට ඔයාලා හරියට මේ වැඩේ කෙරුවොත් මේක අමතක කරන්න බැරි වෙයි මේක හොඳට මතක තියේ හරි එහෙනම් පොත ලෑස්තිද සටහන් පොත අපි 6 වසරට යනවා දැන් ඔයාලා තාම 6 වසරෙන් නිදහස් වෙලා නැහනේ 6 වසරට යනවා ප්‍රශ්නයකට උත්තර ලියන්න මේ ටික අපි කතා කළා ඔයාලා උත්තර ලියලා තිබ්බ අපි ලකුණු දැම්මා හරි හරිද අපි ඊළඟ ප්‍රශ්න ටිකට යනවා ලෑස්තිද ඔව් සර් ලෑස්ති ඔයාලගේ පොත් ටික අරගෙන ලෑස්ති වෙන්න අපි පොතේ මේ ටික ලියමු දැන් මෙතන අපිට තියෙන පොඩි ප්‍රශ්නයක් ප්‍රශ්න අංක දාලා උත්තර ටික විතරක් ලියන්න ප්‍රශ්න ලියන්න එපා ප්‍රශ්න ලියන්න අවශ්‍ය නැහැ මේ පොඩි පොඩි උත්තර ටිකක් තියෙන ලියන්න ප්‍රශ්න අංක 1 දාන්න රෝම ඉලක්කම් 1 2 3 දාන්න රෝම ඉලක්කම් දෙකේ ස්තැන් දෙකක් තියෙනවා ඒ පිළිවෙලට ලියන්න ඊළඟ ප්‍රශ්න අංක දෙකේ තියෙන හරි වැරදි දාන්න ඒතර ලකුණු අපිට ඒකට දෙන්න පුළුවන් 1 2 3 4 5 6 7 8 5 12 අපිට මේක 10ක් කරන්න පුළුවන් හරි
මේ උත්තර ලියන්න ඔයාලගේ පොතේ අනිවාර්යෙන් විය යුතුයි. මොකද ඔයාලා උත්තර ලියන්න සමහර දරුව කම්මැලි වෙලා තියෙනවා. මොකද විභාග තිබ්බෙත් නැහැ ප්‍රශ්න කරන්න. අපි ඔන්ලයින් Google ෆෝම් වලින් ලකුණු කරන්නේ. ඒතර එහෙමනම් පොඩක් කම්මැලි වෙන්න බලන්න. ඒ නිසා මේකට උත්තර ලියලා ඉවර කරලා රේස් හෑන් කරන්න. ඔයාලට ඔක්කොම පහල දාන්න. මේ ප්‍රශ්න කෙටි පොඩි ප්‍රශ්න ටිකක් තියෙන්නේ. ප්‍රශ්න ටිකට උත්තර ලියලා රේස් හෑන් කරන්න. ඊට පස්සේ අපි ඒකට ලකුණු කොච්චරක් ලැබෙනවද කියලා බලමු. සර්ට වට්සප් මේක වට්සප් හරි වැරදි බලන්න කලින්ද හරි වැරදි බැලුවම පස්සේද බැලුවට පස්සේ හරි වැරදි බැලුවට පස්සේ WhatsApp කරන්න හරි වැරදි බැලුවට පස්සේ නේද රතු පෑනේන හරි වැරදි අඩුපාඩු හදා ගන්න පුළුවන් තරම් මතකෙන් උත්තර ලියන්න උත්සාහ කරන්න රවංකව තියෙන දැනුම කොච්චරක්ද කියලා මැනගන්න පුළුවන් පොඩි ප්‍රශ්න ටිකක් තියෙන්නේ මේකේ දෘඩ කියන්නේ දැඩි කියන එක නේද? අන්න හරි. දෘඩ කියන්නේ දැඩි කියන එක. හරි. දෘඩ කියන්නේ දැඩි කියන එක. හරි. ඒ වගේ සර් පළවෙනි එක ඉවරුනාම දෙවෙනි එකත් කරන්නද? ඔව් දෙකම කරලා ඉවර කරා. පොඩි ප්‍රශ්න ටිකක් නේ තියෙන්නේ. ඒ නිසා ওই ප්‍රශ්න දෙකම කරා. එමදරුවෙක් හොඳට සක්‍රිය වැඩ කරන්නේ එතකොට ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. සංදීප ඉවරයි ෆිනිෂ් සිතුලි දහම්සා දෙසන්දි ඉස්සන්දි හසාරා ඉහම්සා ජනාදි සර්ට වට්සප් කරන්න ඕනේද දැම්මනේ මේ අපි හරි වැරදි දැම්මට පස්සේ කවිනු ලිති ලොනාර පවර විමෙත් සඳරු සෙත් වෙනුක සියාත්ම විනුති සර් මම එක උත්තරයක් වැරදුනා සර් ඒක ටිපෙක්ස් කළා ඒක උඩ ලියන්න තු ඉස්සරහින් ලිව්වා සර් ඔව් ඇත්තටම මේ ටිපෙක්ස් කියන එක පාවිච්චි නොකර ඉන්න තරමට හොඳයි විභාගයේදී අනිත් තැන්වලදී නම් කොහොමද දන්නේ නමුත් ටිපෙක්ස් කියන එක විභාගයේදී ඔයාලට සාමාන්‍ය පෙළ විභාගයේදී තහනම් හරිද ඒක විභාග ශාලාවට ඇතුල් වෙන්නවත් දෙන්නේ නැහැ හරි ඒක දැන් ඉඳලා පුරුදු වෙන්න ඒක හොඳ තීරණයක් මේ ටිපෙක්ස් පාවිච්චි කරන්න එපා වැරදුනා නම් තනියෙන් කපලා පහලින් ලියන්න කියන්න දැන් සර්ගේ වීඩියෝ එක පේන්නේ හරි ඉන්නවා දාන්න හරිද උත්තර ලියලා ඉවරද හැමෝම හරි සර් දැන් පොඩ්ඩක් ඉන්න තව එකක් තියෙනවා හරි අපි මේ පොඩි පොඩි ප්‍රශ්න තියෙන්නේ මේවා මතක් කරගන්න උත්සාහ කරන්නේ ඔයාලට විභාගේ ලං වෙලා මම පේපර් එකක් එවලා සම්පූර්ණයෙන් ඒක කතා කරනවා පේපර් එකක් කලින් එවනවා ඒක ඔයාලා උත්තර ලියලා ලෑස්ති වෙලා ඉන්න ඕන ඊට පස්සේ අපි එක සාකච්ඡා කරනවා ඔයාලට තුන්වෙනි වාර විභාගෙට කලින් හරිද අපි පේපර්ස් කීපයක් කළා නමුත් මාර්තුල විභාගෙට කලිනුත් එකක් පුරුදු වෙන්න එපා එකක් හෝ දෙකක් අපි කරමු හරිද අපි බලමුද ලකුණු තාම ඉවරද
තවදීන දරු ඉන්නවා නම් කියන්න. හරි නේද? හරි. එහෙනම් මේ ප්‍රශ්න ටික අපි බලමු ලකුණු 10න් දෙන්නේ. මම උත්තර ටික කියන්නම්. ඔයාලා උත්තර ටික සටහන් කරගමු. ස්කන්ධයක් සහිත අවකාශයේ ඉඩක් ගන්නා ද්‍රව්‍ය ඒවට කියනවා මොකක් කියලාද? පදාර්ථ. 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 රතුපෑනෙන් හරියක් දාගන්න ලකුණු 1යි. රතුපෑන පාවිච්චි කරලා හරියක් දාගන්න. පාඩම් වල PDF ටික එවන්නම් මම. පළවෙනි වාරට අදාළ පාඩම් ටික එවන්නම්. හරි. ඝනයකට නිශ්චිත හැඩයක් පරිමාවක් නිශ්චිත පරිමාවක් නිශ්චිත පරිමාවක් කියන වචනේ පාවිච්චි කරන්න. දෙක නිශ්චිත පරිමාවක් නිශ්චිත හැඩයක් කියලා ලිව්වොත් වැරදිද? නෑ නෑ වැරදි නෑ වැරදි නෑ. මේ දෙන්න මාරුණාට ගැටලුවක් නෑ. හරි. නිශ්චිත පරිමාවක් නිශ්චිත හැඩයක් තිබ්බට ගැටලුවක් නෑ. ඒක හරි. මේ දෙන්නම තිබ්බොත් ලකුණු 1යි. එක්කෙනෙක් විතරක් තිබ්බොත් ලකුණු භාගයයි. දෙන්නම හරිනම් ලකුණු 1යි. දෙන්නම හරිනම් ලකුණු 1යි. එක්කෙනෙක් හරිනම් ලකුණු භාගයයි. හරිද? එක්කෙනෙක් හරිනම් ප්‍රමාණයක් කියන එක ලකුණු දෙන්නේ නැද්ද? ප්‍රමාණයක් කියන එකට දාගන්න එපා හරියක්. අපි මේ වචනේ තමයි පාවිච්චි කරන්න ඕන. පරිමාවක් කියන එක තියෙනවා නම් විතරක් ලකුණක් දෙන්න. සේ එතකොට හැමල්ලිවේ හැඩයක් හා ප්‍රමාණයද ලකුණු භාගයයි දම්බෙන්නේ? ඔව් භාගයක් තමයි අපි දාන්නේ. ඒක හරි වචනේම අපි දාන්න පුරුදු වෙමු. එතකොට අපිට බය වෙන්න දෙයක් නැහැ. හරිද? එහෙනම් ලකුණු භාගයක් දැනට අපි දාගමු. හරි නේද? හරි සර්. හරි. ඊළඟ පදාර්ථයේ ත්‍රිවිධ අවස්ථා ඝන ඝන ද්‍රව වායු. ද්‍රව මෙතන තියෙනවා. ඝන කියලා දාලා ද්‍රව කියලා දාන්න තු කොමාවක් දාලා වායු කියලා දැම්මට කොමක් නැද්ද? ඒ කියන්නේ ඔය ඝන මේ හිස්තැනට ඝන එන්න ඕන. ද්‍රව මැද තියෙනවා මෙතන වායු කියලා එන්න ඕන. ඔසේ එතකොට ඒ හිස්තරට ඝන වායු කියලා විතරක් කියවට කමක් නැහැනේ උත්තරේ විදිහට. මෙන්න මෙතෙන්ට විතරක් ඝන වායුද? නෑ 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 මේ 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 පොතේ ලියනකොටනේ. ඒක හරි. ඝන වායු කියලා විතරක් තිබ්බනම් හරි. ලකුණු 1යි. පොතේ ලියනකොට ඝනකමා වායු වේ ඇති. ද්‍රව කියන එක ඕනේ. ඝනකමා වායු. ලකුණු 1ක් දාගන්න. හරි සර්. ඉතා දෘඩ භාවයෙන් ඉතා ඉහළ දියමන්ති. 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 ඒක තියනවා ලකුණු 1යි. දියමන්ති. ඒකට ලෝහ ගන්න බැහැ. ඔතනයි කවුරු හරි යකඩ කියලා ලියලා තියනවා නම් හරියට දාගත්ත හැකි. හැබැයි ලෝහ කියලා විතරක් ලිය තියනවා නම් හරි දාන්න එපා. ලෝහ කියලා තියනවා නම් හරි දාන්න එපා. කවුරු යකඩ වගේ කියලා ලියලා තියනවා හරියක් දාන්න. මේ ප්‍රශ්නේදී මෙයාලා බලාපොරොත්තු වෙන්නේ මේ දියමන්ති තමයි මෙයාලා බලාපොරොත්තු වෙන්නේ. හයවසරේදී අපි දෘඩ භවෙන් ඉතා ඉහළ කියපුවාම දියමන්ති තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඔය යකඩ කියන ඒවා දෘඩ භවෙන් ඉහළයි. ලෝහ පැත්තෙන් දෘඩ භවෙන් ඉහළයි යකඩ වගේ දේවල්. ඒ නිසානේ ගොඩනැගිලි හදන්න ගන්න යකඩ දුඩ භවෙ මෙඩ් නිසානේ.
හරිද යකඩ කියලා කවුරු හරි ඉල තියනවා නම් හරියක් දාන්න නමුත් මෙයාලා බලාපොරොත්තු වෙන්නේ මේ දියමන්ති කියන උත්තරේ ඊළඟට මෘදු වයනයක් තියෙන්නේ උලුම් උලුම් උයර 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 පවුඩර් උලුම් එහෙම නැත්නම් පවුඩර් එහෙම නැත්නම් උයර උයර කියලානේ තියෙන්නේ ලකුණු එකයි හරිද හරිනේ හරි සර් හරි ඊළඟට බලන්න වැලි කඩදාසියක ඇත්තේ මෘදු වයනයකි වැරදි 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 ඔය මේ 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 පහම හරිනම් ලකුණු පහයි මෙතන පහක් තියෙනවානේ මේ පහම හරිනම් හරිනම් කියන්නේ උත්තරේ හරිනම් ලකුණු පහයි අඟුරු බංගුරයි හරි හරි අඟුරු කියන්නේ බංගුරයි ඊමන්ති දෘඩ බව නිසා වීදුරු කැපීමට යොදාගනි හරි 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 යම් ද්‍රව්‍යයක් අතින් ස්පර්ශ කිරීමේදී අතට දැනෙන ගතිය හරිනම් වයනය කියලා හරි 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 ඔව් අමතක වෙලා ඇත්තේ ඒව නැවත මතක් කරගන්න එක මේ කරන්නේ සා උත්තර ලියන හැටි පුරුදු වෙන්න ලදරු සූප්පු හදන්න රබර් යොදාගන්නේ රබර් වල තියෙන දැඩි බව නිසා බැරදී බැරදී එහෙනම් මොන මේ නිසාද රබර් ගන්නෙ සූප්පු හදන්න රබර් ගන්න නිසා ඒකේ තියෙන නම මොකක්ද ඒ නම ප්‍රත්‍යස්ත බව නිසා මොකද ප්‍රත්‍යස්ත බව නිසා එතකොට මේ විදිහට වැරදි හරි 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 වැරදි තියෙනවා නම් ලකුණු පහක් ලැබෙනවා මෙතන හරි මේ 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 විදිහට උත්තර ලකුණු කරලා තියෙන විදිහට හරි වලට එක ගානේ ලකුණු පහක් හම්බ වෙනවා එතන එතන පහයි උඩ පහයි ලකුණු 10යි එතකොට 10යි लखनऊ දහයි දහයයි එහෙම නැත්නම් දහයි නමයයි දශම හරි මම බලන්න නමයයි දශම පහයි ඔය විදිහට ඇති අවුන අර සෙනුක ඉවරලා තියෙනවා සර් හැඩයක් හා පරිමාවක් නේද ඒකේ හරි වචනේ හැඩයක් නිශ්චිත හැඩයක් සහ නිශ්චිත පරිමාවක් කියලා තියෙන්න ඕන නිශ්චිත හැඩයක් සහ නිශ්චිත පරිමාවක් කියලා තියෙන්න ඕන සංදීප වෙලා තියෙනවා ඒකේ ප්‍රශ්න 3යි පේන්න තියෙන්නේ සම්පූර්ණ එකම අහු වෙන්න ෆොටෝ එකක් එවන්න හරිද මේ ලකුණු චැට් එකටත් එවලා තියෙනවා දහයෙන් දහයයි හොඳයි මේ විදිහට ඔයාලා පේපර් එකකට උත්තර ලියන හැටි උත්තර සාකච්ඡා කරන හැටි ඉගෙන ගන්න මකන දියර පාවිච්චි කරලා තියෙන බවක් තේරෙනවා දහයෙන් අටයි ඒවා ටික හදාගන්න අඩුපාඩු තියෙනවා ඒවා හදාගන්න වැරදි තේරුම් ගන්න නිවැරදි කරලා දහයෙන් නවයම හාරයි ඒ අඩුපාඩු ටික හදාගන්න අපි මේ කරන්නේ එතකොට අපිට මේක මෙතනින් මකනවා හැම දරුවෙක්ම බලලා දෙමක් ළං ඉන්නවා නම් පින්තූර එවන්න ඊළඟ පාඩම අපි
ජලයේ පිළිබඳව ඒක මෙන්න මේ ප්‍රශ්න ටික කතා කරන්න ලැබෙන සතියේ සඳුරු එවලා තියෙනවා හත් එහෙමනම් අපි අදට මෙතනින් අවසන් කරමු වල ශාක විවිධත්වය පාඩම හොඳට මතක තියාගන්න ඔව් අයිබෝවන් අයිබෝවන් මේ PDF එක අයිබෝවන් සර් ඉන්න චුට්ටක් අයිබෝවන් සර් තුමන් සර් දැන් සතු කියන්න සර් ශාක විවිධත්වය පාඩමේ මේ PDF කුත්‍රත් එක්ක වන්න